කෙසේ වෙතත් අද දවසේදී කාලගුණය හැසිරෙන ආකාරය පිළිබඳව අපි බැලුවොත් දිවයිනේ බස්නාහිර සබ්‍රගමුව වයඹ පළාත් ඒ වගේම මහනුවර නුවර එළිය ගාල්ලසා මාතර දිස්ත්‍රික්කවල විටිනුවට වැසි තවදුරටත් පවතිවි මෙම වැසි තත්ත්වය ඉදිරි දින කිහිපෙදී තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ වගේම ඌව පළාතේ අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කවල හවස් කාලේදී හෝ රාත්‍රී කාලේදී අද දවසේදී ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා දිවයිනේ සුලං තත්ත්වය තවදුරටත් පවතිවි දිවයිනේ වයඹ තුරු මැද උතුරු පළාත් ඒ වගේම ත්‍රිකුණාමලය මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් රහමන පැයට කිලෝමීටර 40ක 50ක පමණ වන තද සුලං අද දවසේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ මුහුදු ප්‍රදේශයේ විටින්ට රළු ස්වභාවයක් ගන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා දීවර සහනාවක ප්‍රජාවට මතක් කර සිටින්න කැමැති. ඊයේ දිනේද ඇතිව අධික වර්ෂාපත සමග ජාතික ගොඩනැගිලි පරිසංවිධාන නායම් අන්තරංගිය නිවේදනයකුත් කරන ලැබුවා. ඒ අනුව කල්තර දිස්ත්‍රික්කයේ ඉංගිරිය මතුගම සහ මුලසිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ඇහැලියගොඩ ඇලපාත කිරියල්ල කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධීර එක යටතේ විමසිලිමත් බව සිටින නිවේදනයකුත් කරන ලැබුව අතර රත්නපුර සහ කල්තර දිස්ත්‍රික්කවල පසුගිය මාසයේ ඇතිව අධික වර්ෂාපතන සමග එම ප්‍රදේශවල පොළව ඉරුතැලීමට ලක්වෙච්ච ස්ථාන තියෙනවා. ඒ අවට ජීවත් වෙන ජනතාව ඒ සම්බන්ධව දැනුවත් වෙලා තියෙන්නේ. එම ස්ථානවලට මේ ලැබෙන වර්ෂාපතන සමග යම් ආකාරයක අන්තර්දාය තත්ත්වයක් ඇතිවීමේ අවධානම වැඩි. ඒ නිසා එම ස්ථානවල සිටින ජනතාව ලැබෙන වර්ෂාපතන යම් ආකාරයක ක්‍රමික වර්ධනයක් නිරීක්ෂණය වුත් මේ ස්ථානවලින් ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයක් කරා යන නිසා ඉල්ලා සිටිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ හේතුවෙන් ගිනිගත් හේන මිල්ලගහමුල ප්‍රදේශයේ දිකරමින් පවතින නිවසක් නායෑමට ලක්ව තිබෙනවා. නායෑමේ නිම නිවස මුළුමනින්ම විනාශ වුණා.